අයිබෝවන් සුබ මැදහනක් ඔබ කොන්නේ ස්වාදහින රූපවාහිනී මැදහන ප්‍රධාන පුවත් විකාශයේ සමකින් මම නජිත් මාතරගේ ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත ඇතමුන් දැනගෙනම අහිංසක ජීවිත සිය ගණනක් ජීවිතවලින් වන්දි ගෙවූ පාස්කු ප්‍රහාරයට අදට වසරයි විනාඩි දෙකකට රටම නිහඬ වෙයි ආගම් ભેදයකින් තොරව දෙව්මැදුරේ සීනුවත් පන්සලේ ගාන්ටාරයත් වියගිය අය වෙනුවෙන් නාඳ වෙයි පාස්කු ප්‍රහාරයෙන් ජීවිත අහිමි කළාට හිටපු දේශපාලන බලවතාගේ සිට වගකීම යුත්තන්ට නිසි දඬුවම් දෙන්න අගරදුගුරු හිමිගෙන් ඉල්ලීමක් තවත් කොරෝනා රෝගීන් පහක් කොටහේන බණ්ඩාරනායක මාවතෙන් හමුවේ රෝගීන් ගණන 309ක් වේ ඇඳිරිය නැති තැන්වල ඊයේ අරුණු සුරාසල් දින නියමයක් නැතුවම යලි වසා දැමේ සංක්‍රමණිකයන් රටට ඇතුල් වීම නවත්තන්න ට්‍රම්ප් තීරණය කරද්දී කොරෝනාව නිසා ඉන්දිය ජනපති මන්දිරයත් වසා දැමේ පාස්කු ඉරිදා දිවයිනේ ස්ථාන 8කට අන්තවාදීන් පිරිසක් එල්ල කළ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරෙන් ජීවිත සිය කනරක් අහිමි වී අදට වසරක් සපිරෙනවා 450කට අධික පිරිසක් තුවල් ලැබූ මෙම ප්‍රහාරවලින් තවමත් පීඩා විඳින බොහෝ පිරිසක් සිටිනවා ඔවුන්ට සෙත් ප්‍රාර්ථනා කරමින් හා මියගිය අය සිහිපත් කරමින් අද දිවයින පුරා විවිධාගමික වැඩසටහන් ක්‍රියාත්මක කරනවා පසුගිය වසරේ පාස්කු ඉරිදා දිනේ කතෝලික දේවස්ථානවලට විශාල වශයෙන් බැතිම තුන් පැමිණ සිටියා. ප්‍රහාරයක් පිළිබඳ කිසිඳු සැකයකින් තොරව ආගමික වතාවත්වල මෙම පිරිස නිරත වෙමින් සිටියේදී පෙරවරුවේ කොටහේන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ විශේෂ දේව මෙහෙය අතරතුර පිපිරීමක් සිදු වුණා. එම වේලාවටම තවත් දේවස්ථානයක හා ස්ථාන කිහිපයක පිපිරීම් සිදු වුණා. ඒත් සමගම කිහිප දෙනෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. තවත් පිරිසක් තුවාල ලැබුවා. කටාන කටුවාපිටිය සුද්ධ වූ සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානයටද දැවැන්ත ප්‍රහාරයක් එල්ල වුණා. පිපිරීමත් සමග එම ස්ථානයේදීම කිහිප දෙනෙකු මිය ගියා. මෙම ප්‍රහාරය අතරතුරම මඩකලපුව සියොන් දේවස්ථානයේද දැවැන්ත පිපිරීමක් සිදු වුණා. ඉන් දේවස්ථානයටද දැඩි හානි සිදු වුණා. මේ අතර කොළඹ කිංග්ස්බරි, ශැංග්‍රිලා සහ සිනමන් ග්‍රෑන්ඩ් යන හෝටල්වලටද පිපිරීම් සිදු වුණේ කවුරුත් නොසිතූ මොහොතකයි දේශ විදේශ බොහෝ දෙනෙකු මෙම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත් වුණා. දෙහිවල සත්වෝද්‍යානයේ ඉදිරිපිට පිහිටි ට්‍රොපිකල් ඉන් හෝටලයේ සිදු වූ පිපිරීමෙන් එම ස්ථානයේදීම පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. මෙම අන්තවාදී ප්‍රහාර එල්ලවීමත් සමග ආරක්ෂකංශ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ අතරතුර දෙමඩගොඩ නිවාස සංකීර්ණයක පොලිසිය සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරමින් සිටියේදී පිපිරීමක්ද සිදු වුණා. මෙම සෝදිසි මෙහෙයුමට සහභාගී වූ පොලිස් රණධාරීන් 3 දෙනෙකුද එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වුණා. ඒත් සමග පරීක්ෂණ ක්‍රියාත්මක වූ අතර කිහිප දෙනෙකුම අත්අඩංගුවට ගත්තා. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු සොයා බලා පාර්ලිමේන්තුවට තොරතුරු වාර්තා කිරීමේ විශේෂ තේරීම්කාරක සභාවක්ද පත් කෙරුණා. එමෙන්ම ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්ද පත් කර සිද්ධිය පිළිබඳ සොයා බැලීම ආරම්භ වුණා. මේ වන විට එම කොමිෂන් සභාව හමුවේ කරුණු රැසක් අනාවරණය වී තිබෙනවා. මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කළ ඇතැම් නිලධාරීන්ගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන්ද පසුව ප්‍රශ්න මත වුණා. එවකට සිටි ආරක්ෂක ලේකම්වරයා හා පොලිස්පතිවරයාද අත්අඩංගුවට ගැනුණේ විමර්ශන අතරතුරයි. එසේ වුවද මේ සම්බන්ධයෙන් යහපාලන රජයේ යටතේ සාධාරණය ඉටු නොවන බවට ඇතැමුන් චෝදනා එල්ල කළා. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වීමත් සමග අවශ්‍ය නිලධාරීන් යොදවා විමර්ශන කටයුතු විධිමත් කළා. යනුව දෙවන ප්‍රහාරයක් පිළිබඳවද දැනටමත් කරුණානාවරණය කරගෙනුණා. විමර්ශනය මෙසේ ක්‍රියාත්මක වෙද්දී පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසරක් පිරෙන අද දිනේ
මියගිය අය සිහිපත් කරමින් විවිධ ආගමික වතාවත් සිදු කෙරුණා. අගරදු ගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන්ද මෙසේ ආගමික වතාවත් වල නිරත වන ලෙසට කතෝලිකයන්ගෙන් හා සියලු ආගමිකයන්ගෙන් ඉල්ලා සිටියා. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට තරාතිරම නොබලා නිසි දඬුවම් ලබා දෙන ලෙස අගරදු ගුරු මැල්කම් කාඩිනල් රන්ජිත් හිමිපාණන් විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළා. කරුණු ගැන අවබෝධයක් ලැබිලත් සාධක තිබිලත් ඒ පිළිබඳව සොයා බලන්නට කටයුතු නොකරපු බෝම්බ ප්‍රහාරය ගැන අවවාද ලැබිලත් පිට රටවල් වලින් එය අතපසු කරපු සේනාධිනායකයාගේ පටන් අන්තිමයා දක්වා ලංකාවේ වගකිව යුතු අය සියලු දෙනාවම නීතිය ඉදිරියට ගෙන ඒම අපේ වගකීමක් වෙනවා. මොකද මේ මියගිය අයගේ ජීවිත මේක ඒවා සමග සෙල්ලම් කරන්නට කිසිම නායකයෙකුට ඉඩකඩ දිය හැකි වන්නේ නැහැ. ඒ නිසා මේ අවස්ථාවේදී මම විශේෂයෙන්ම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා කරගෙන යන ඒ විමර්ශනය ඉතාමත්ම ශක්තිමත්ව කළ යුතුයි කියලා මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිනවා. අපි එතුමාගෙන් ඉල්ලීමක් කරනවා කිසිම කෙනෙකුගේ බලපෑමට මේ යටත් කරන්න දෙන්න එපා. මඩකලපුව සියොන් දේවස්ථානයේදීද ප්‍රහාරයට වසරක් සපිරීම වෙනුවෙන් මියගිය අය සිහිපත් කරමින් දේව මෙහෙයක් පැවැත්තුණා. බොහෝ පිරිසක් ජීවිතක්ෂයට පත් වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේදීද විශේෂ දේව මෙහෙයක් පැවැත්තුණා. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ පැවති බෞද්ධ ආගමික වතාවත් තුළට අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් යන මහතුරුන් ඇතුළු පිරිසක් සහභාගී වුණා. මියගිය අය සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවක්ද අද පළ කෙරුණා. එමෙන්ම දේවස්ථාන හා විහාරස්ථානවල ඝණ්ඨාර නාද කරමින් මෙම ම්ලේච්ඡ ප්‍රහාරයට වසරක් සපිරන දිනේ එන් මියගිය හා පීඩාවට පත් වූවන් සිහිපත් කිරීම සිදු වුණා. මේ අතර පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශය සකස් කළ විශේෂ වැඩසටහන අද පස්වරු 3:30ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීමට නියමිතයි. මෙරට කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 309ක් දක්වා ඉහළ ගියා. ඒ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් තවත් රෝගීන් 5 දිනෙකු අද දිනේදී හඳුනා ගැනීමත් සමගයි. මෙතර කොරෝනා වසංගතයේ හේතුවෙන් ඉන්දියාවේ හා පාකිස්තානයේ විශ්වවිද්‍යාලවල සිරවේ සිටින සිසුන්ගේ පළමු කණ්ඩායම අද දිවයිනට රැගෙනීමට නියමිතයි. අද දිනේදී වාර්තා වූ කොරෝනා රෝගීන් 5 දෙනාත සමගින් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන් හඳුනාගත් රෝගීන්ගේ සංඛ්‍යාව 37 දක්වා ඉහළ යනවා. මෙම ප්‍රදේශයේ පවුල් 200කට ආසන්න සංඛ්‍යාවක පුද්ගලයන් 112 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කර ඇති බවයි කොළඹ මහනගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසන්නේ. ඊයේ දිනේ ලබා ගන්න ලද සාම්පල 91කින් 5 දෙනෙක් පොසිටිව් වුණා. ඒ අනුව එම නිවසේල් පදිංචිව සිටි එම වතුවල පදිංචිව සිටි 1000කට අධික එක ප්‍රමාණයක් අද දින නිරෝධායන මධ්‍යස්ථාන කළා යොමු කිරීම සිදු කරනවා. තවත් 1000ක් විතර මෙම ප්‍රදේශයේ සිටිනවා. ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සුපරීක්ෂාකාරීව සිටීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් කරලා අර 146 වත්තෙන් කීප දෙනෙක් එහාට මෙහාට ගියාම නිසා ඒ පොසිටිව් වීමක් තමයි දකින්නේ. එතකොට මෙහි දැනට අපි දකින්නේ මේ ප්‍රදේශයේ ප්‍රතිරයාමක් තිබෙන බව පමණයි. අප බලාපොරොත්තු වෙනවා හෙට දිනේ අනිද්දා දිනේදී අහඹු ලෙස තවත් සාම්පල් නගරයේ අනිකුත් ජනාවාස වලින් ලබා ගැනීම සඳහා ඊයේ වාර්තා වූ කොරෝනා රෝගීන්ගෙන් එක් අයෙකු හැර අනිත් 32 දෙනාව වාර්තා වූයේ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයෙන්. ඔවුන් ඇසුරු කළ සියලු දෙනාම මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව යුද හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. මේ වන විට ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 204ක්. සැක සහිත රෝගීන් 122 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිනවා. සිදු වී ඇති මරණ සංඛ්‍යාව තවමත් 7ක්. ඊයේ දිනේ 34 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනා ගනු ලැබුවා. ඒ 32 දෙනා
ඇවිල්ලා ජාතික රෝහලට පැමිණිය කාන්තාවගෙන් ඒ ආසාදිත ලක්වෙච්ච අයවලුන් අද දිනේ නිරෝධායන සහ PCR පරීක්ෂණය නිමවීම හේතුවෙන් තවත් 149 දෙනෙකු පිටත්ව යෑමට නියමිතයි විශේෂයෙන්ම අකුරණ ප්‍රදේශයෙන් පැමිණිය අයවලුන් සහ අනිකුත් කට්ටිය නිරෝධායන මධ්‍යස්ථාන 19ක් අපි පවත්වාගෙන යනවා බියක් වීමට හේතුවක් නැහැ මොකද උද්ගලයා හමුුනේ ගමම්ම අපි ඒ අවස්ථාවේදීම ඔවුන් හඹා ගොස් මේ සම්බන්ධව යම් කිසි විශ්ලේෂණයක් කරුම් ලබනවා අපි බලාපොරොත්තු වෙන කණ්ඩායම මේනකට අපි රැගෙන ගොස් තිබෙන්නේ යුදමතපතුනේ දැන් පිළියන්දරින් හමුණු මාළු ව්‍යාපාරිකයා ගමක් ආශ්‍රය කළ බවට ඊයේ වාර්තාපල වුණා එතකොට මේ ප්‍රදේශීය හුදකලා කිරීමේ අවශ්‍යතාවක් මතුවෙනවද එහෙම තීරණයක් ගන්න ඔබතුමාලා සූදානම්ද කල්පනා කරනවද ඔව් අනිවාර්යයෙන්ම දැන්ත තිබෙන තත්ත්වනෝ ඔන්ලයින් තමයි ගොඩක් කරලා තිබෙන්නේ ඉතින් කරලා එහෙම ගියලා තිබු තැන් තියෙනවා ඒ සම්බන්ධව අපි හොයලා බලලා තියෙනවා ඊයේ රාත්‍රී හමුණු ගමන් නිරෝධායන ලක්කල යුතුය අයවලු වහව නිරෝධායන ලක්කල දිනවා මේ වෙන විටත් අපිට තොරතුරු ලැබෙන අනුව ඒ ආකාරයෙන් අවශ්‍යතාවයක් වුණොත් උදකලාවක් කිරීමක් නෙමෙයි උන නිරෝධායන ලක් කිරීමට අපි අනිවාර්යයෙන්ම උන් රැගෙන ගොස් හරි නිරෝධායන කිරීමට අපි බලාපොරොත්තු වෙනවා පිලියන්දල නිවන්තිරිය ග්‍රාමෝදිය මාවතින් කොරෝනා රෝගියෙකු හමු වීමත් සමග එම පුද්ගලයා ගැවසුණු නිවාස 11ක 50 දෙනෙකුට අධික පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කෙරුණා. පිලියන්දල මහජන සෞඛ්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවන මහතාගේ අධීක්ෂණය යටතේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහ පොලිස් නිලධාරීන් මේ සඳහා දායක වුණා. මෙම ආසාදිත පුද්ගලයා ගැවසුණු පොල්ගසෝ විට සහ කහතුඩු යන ප්‍රදේශවල තවත් නිවාස කිහිපයක පිරිස්ද නිරෝධායනයට යොමු කරන බව වෛද්‍යවරයා ප්‍රකාශ කළා. මේ අතර ඊයේ කොරෝනා රෝගීන් රසක් වාර්තා වූ කොළඹ 12 බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිවසකට ගිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ පවුලක සිව් දෙනෙකු කොරෝනා රෝග ලක්ෂණ පෙන්눔 කිරීම හේතුවෙන් හෝමාගම රෝහල වෙත ඊයේ රාත්‍රියේ රැගෙන ගියා. වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ පවුලක මාස 4ක දරුවෙකු එම දරුවාගේ මව පියා සහ මිත්තණියයි මෙසේ රෝහල්ගත කෙරුණේ. ඇඳිරි නීතිය හමුවේ මාර්ග බාධකවලට අසත්‍ය තොරතුරු සපෙමින් මොවුන් බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පිහිටි නිවසට ගොස් ඇත්තේ එම නිවසේ රෝගී කාන්තාවක महजन सौख्य पारीक्षक කොරෝනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු ඇසුරු කළ ජායල ප්‍රදේශයේ තවත් පුද්ගලයෙකු නාවික හමුදාව මගින් නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා. නාවික හමුදා බුද්ධ්‍යාංශ සිදු කළ මෙහෙයුමකට අනුවයි මෙම පුද්ගලයා නිරෝධායනට යොමු කිරීමට හැකි වුණේ. කොළඹ ප්‍රදේශයේ ජනතාව වැඩි වශයෙන් ගැවසෙන වතු ප්‍රදේශවල ජනතාවගේ PCR පරීක්ෂණ වැඩි කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. අපි දැන් තියෙන්නේ කළා තියෙනවා කලින්ම ඉඳලා කොළඹ තියෙන මේ වතු කියලා සඳහන් වෙන එම ප්‍රදේශ වලින් තවදුරටත් සාම්පල් ලබා ගැනීමට ඒ වගේම කොටහේන කාන්තාව සමග දඹදිව ගිය අනිත් අයගේ නිවෙස් වලට අපේ නිලධාරීන් ගිහිල්ලා ඒ අයගෙනුත් යම් ප්‍රමාණයක් සාම්පල් ලබාගෙන තියෙනවා ඒවා COVID-19 නොවන බවට තහවුරු වෙලා තියෙනවා ඒ වගේම මේ අර 33 දෙනාට අමතරව එක් පුද්ගලයෙක් බොරලැස්ගම ප්‍රදේශයෙන්ුත් ඔහු අත වශයෙන්ම වකුගඩු රෝගී සෞඛ්‍ය උපදෙස් එලෙසම පිළිපදින ලෙසයි කටුකොත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රදේශවාසීන්ට අවධාරණය කළේ මේ අතර කොරෝනා ව්‍යසනය හේතුවෙන් විදේශයන්හි සිර වී සිටින ශ්‍රී ලාංකික සිසුන් ගෙන්වා ගැනීමට රජය තීරණය කළා. එහි පළමු කණ්ඩායම අද පස්වරුවේ දිවයිනට රැගෙනීමට නියමිතයි. ඉන්දියාවේ සහ පාකිස්තානයේ විශ්වවිද්‍යාලවල අධ්‍යාපනය ලබමින් සිටින සිසුන් පිරිසකුයි මෙලෙස දිවයිනට රැගෙන එන්නේ. ඔවුන් දිවයිනට රැගෙනීමේ අනතුරුව නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට නියමිතයි. ඇමරිකාවට සංක්‍රමණිකයින් පැමිණීම తాවකාලිකවත් හිටුවමින් විධායක නියෝගයක් නිකුත් කරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ කොරෝනා නැමැති නොපෙනෙන සතුරාගේ ප්‍රහාරයේ හමුවේ ඇමරිකා ජාතිකයන්ගේ රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා තමා මෙම තීරණය ගත් බවයි. මේ අතර කොරෝනා වෛරස ගෝලීය වසංගතය හේතුවෙන් බොරතෙල් මිල සඳහා ඇති ඉල්ලුම විශාල වශයෙන් පහත වැටෙද්දී නිෂ්පාදන අතිරික්තය කැපී පෙනෙන ලෙස ඉහළ යමින් ඇමරිකාවේ බොරතෙල් මිල පළමු වරට ඍණ අගයකට පත්ව තිබෙනවා. ඇමරිකා WTI තෙල් බැරලයක මිල ඊයේ දිනේදී ඇමරිකා ඩොලර් ඍණ 37.63ක් බවට පත් වූ අතර එහිදී තෙල් සැපයුම්කරුවන්ට මිල ගණන් සඳහා මුදල් ගෙවීමට සිදු වූ බවද වාර්තා වනවා.
ලොවපුරා රටවල් සහ ස්වයං පාලන ප්‍රදේශ 210ක් පුරා පැතිර ගොස් ඇති COVID-19 වෛරස හේතුවෙන් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතයින්ගේ සංඛ්‍යාව 25 ලක්ෂයකට ආසන්න වනවා. සුවය ලැබූ සංඛ්‍යාව 6,44,734ක්. මුළු මරණ සංඛ්‍යාව 1,70,439ක් ලෙසයි වාර්තා වන්නේ. ඒ අතුරින් වැඩිම මරණ සංඛ්‍යාව වන 42,000 ඉක්ම වූ සංඛ්‍යාවක් වාර්තා වන්නේ ඇමරිකාවෙන්. ඒ රට ආසාදිත සංඛ්‍යාව 7,92,000 ඉක්මවා තිබෙනවා. ඒ ගත වූ පැය 24 තුළ නව ආසාදිතින් 28,123ක් වාර්තා වීමත් සමගයි. अमेरिका एक्सा जनपदे मे मासे मूल सत्यट वा क्रमेन अदवन विट मरण संख्या पहल गोस्तिबनवा क्रमानुकूल मे वायरसे फालनेट दियात्तु क्रियापटिपाट्य दिगिन दिगटम दियात्कलेतु भवतमाय अमेरिकानु बलधारी इंडिया दहस बेरातिबेन्ने इदिन इदिरि सतिवलत् मे क्रमानुकूल फालनेट उपरिमेन कटयुतु करन बव न्यूयॉर्क बलधारी अद संदहन कला एकेसे वेतत् अमेरिका एक्सा जनपदे समहर प्रांतवल मे वायरसे पतिर्याम अखंडव सिदुवेद्दि समहर प्रांत जनता වෙනුවෙන් විවෘත වෙමින් පවතිනවා වෛරසයෙන් යුරෝපයේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති ස්පාඤ්ඤයේ මේ වන විට COVID-19 ආසාදිතයින් 2,210ක් වාර්තා වනවා මේ අතර මරණ සංඛ්‍යාවද 20,852ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා COVID-19 ආසාදිතයින් වාර්තා වීම අතින් ඉතාලිය ප්‍රංශය සහ ජර්මනිය පිළිවෙලින් 3වන 4වන සහ 5වන ස්ථානවල පසු වනවා ඉතාලිය තුල කොරෝනා දෙවැනි රැල්ලක් නිර්මාණය වෙමින් පවතින මේ මොහොතේ ඉතාලි සෞඛ්‍යංශ ඒ වගේම ඔවුන්ගේ සහන කණ්ඩායම් ඔවුන්ගේ ආරක්ෂක අංශ සියලුම මහජනතාවට දැනුම් දීමක් කරනවා ඉතාලිය තුල මීට පෙර ඔවුන් රැකගෙන ආපු සෞඛ්‍ය පුරුදු ඒ වගේම සනීප ආරක්ෂක කටයුතු නිසි පරිදි නිරෝධායන කටයුතු නිසි පරිදි සිදු කරන ලෙස ඉතාලි සෞඛ්‍යංශ මේ මොහොත වනට සියලු ජනතාවට දැනුම් දෙනවා විශේෂයෙන්ම ඔවුන් දැනුම් දීමක් කරනවා ඔවුන් මීට පෙර පනවා තිබූ නීති ඒ ආකාරයෙන් ක්‍රියාත්මක කරනවා එම නිසා ඔවුන්ගේ නීතියට අවනතව මෙම වසංගතය දුරු කිරීම සඳහා ඉතාලි බලධාරීන්ට සහයෝගය ලබා දෙන ලෙස ඔවුන් සියලුම රටවල් සියල්ලකින් ඉල්ලා සිටිනවා දකුණු ආසියාවේ වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටබවට ඉන්දියාව පත්ව ඇති අතර මේ වන විට ආසාදිතින් 18,601ක් වාර්තා වනවා මේ අතර ඉන්දියා ජනාධිපති මන්දිරයේ සේවකයෙකුටද නව කොරෝනා වෛරසය ආසාදිනේ වීමත් සමග එහි සේවය කළ 100කට ආසන්න පිරිසක් නිරෝධායනයට ලක් කිරීමට සිදු වූ බව එරටින් ලැබෙන වාර්තා සඳහන් කරනවා ආසියාවේ විශාලතම වෛරස් බැංකුව ලෙස සැලකෙන වුහාන් නගරයේ පිහිටා ඇති ජෛව පරීක්ෂණාගාරය පිළිබඳ බොහෝ දෙනාගේ දැඩි අවධානය යොමුව තිබෙනවා. කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනයට එරෙහිව එල්ලවන චෝදනා මීට පෙර ව්‍යාජ මතවාද ලෙස සැලකුණද දැන් ඇමරිකාවේ සම්බන්ධයෙන් එල්ල කරන්නේ නිල චෝදනාවක්. මේ අතර ජර්මන් චාන්සලර් ඇන්ගලා මර්කල් චීනයෙන් ඉල්ලා සිටින්නේ කොරෝනා වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් විනිවිද භාවයකින් යුතුව කරුණු ඉදිරිපත් කරන ලෙසයි. කොරෝනා වෛරසය ආරම්භය පිළිබඳ සංවාදයට බ්‍රිතාන්‍යද එක්ව සිටින අතර එරට විදේශ ලේකම් ඩොමිනික් රාබ් කියා සිටියේ වෛරසයේ ආරම්භය සහ එය මුල් අවධියේ පාලනය කිරීමට නොහැකි වීම පිළිබඳ චීනය වෙත බරපතල ප්‍රශ්න කිහිපයක් යොමු වන බවයි. කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳ සමාජය තුළ තවදුරටත් විවිධ අදහස් පළවෙනවා. එහි විද්‍යාත්මක පැතිකඩ පිළිබඳව පැහැදිලි කරන ශුද්‍ර ජීව විද්‍යාව පිළිබඳ මහාචාර්ය බී එල් ජයරත්න මහතා දැන් මේ වසංගත අවස්ථාවේදී මෙම වෛරසය උල්කාපාතයක තිබිලා මේ ලෝකෙට පිටසක් වලින් ආපු වෛරසයක් බව ප්‍රකාශ කරලා පත්‍රයක මුල් පිටුවෙම පත්‍ර වාර්තාවක් විදිහට දාලා තිබුණා ඒ විද්‍යාඥයින් දෙපළකගේ ඡායාරූපත් සමග ප්‍රධාන්‍යයේ වාසය කරන විද්‍යාඥයින් දෙදෙනෙක් ඒක සම්පූර්ණයෙන්ම අසත්‍ය ප්‍රවෘත්තියක් මොකද මෙවැනි වෛරසයක් එහෙම උල්කාපාතයක් මගින් පිටසක් වල ඉඳන් පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වෙනිදා පැවැත්වීමට තීරණය කිරීමත් සමග පක්ෂ නායකයන්ගේ හා ලේකම්වරුන්ගේ රැස්වීමක් අද කැඳවා තිබෙනවා. පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වෙනිදා පැවැත්වෙන බවට ජාතික මැතිවරණ කොමිසම නිවේදනය කළේ ඊයේ දිනේදී. මේ සම්බන්ධ ගැසට් නිවේදනයේද ඊයේ නිකුත් කෙරුණා. මේ අතර පක්ෂ නායකවරුන්ගේ සහ ලේකම්වරුන්ගේ රැස්වීමක් මැතිවරණ කොමිසම මගින් අද පෙරවරුවේ කැඳවා තිබුණා. ඊට සහභාගී වීම සඳහා මැතිවරණ මහලිකම් කාර්යාලයේ වෙත පක්ෂ නායකයන් හා ලේකම්වරුන් පැමිණෙන ආකාරය දැකගත හැකි වුණා. එසමකින් අපගේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.ipnnews.lk